හොඳයි දොදුනේ පුංචි විරාමෙන් අනතුරුව නැවතත් අපි ඔබ සමගයි ක්ලීටස් අයියේ අපිට කියන්න ක්ලීටස් අයියා කොහොමද කලාවට පිවිසෙන ක්ලීටස් අයගේ ගම මීගොමු කියලා මම දන්නවා ගියේ පාසල ගැන කතා කරොත් ඕක කතා කරලා ඇති දැන් මං හිතන්නේ නෑ මාත් එක්ක කතා කරලා නෑ අයියේ අනන්ද නෑ ඇයි ගියේ පාර නෑ ගියේ පාර මං අයියේ ඉස්කෝලේ ගියේ නෑ කියලා මං හිතන්නේ ඉස්කෝලේ ගැන කතා කරන්නේ නෑ අයියේ ඔව් අද තමයි මේ මේ සිනමාවට ආපු හැටිද පාසල් ගියා එකද පාසල් අපිට කොයි කාලේද පාසල් පාසල් කාලේ ගියොත් ඉතින් වයස අවු වෙනවා පාසල් මම ගියේ මාරිස්ටිලා කොලෙජ් එකට මේගොම ඉතින් එතනින් මේ මම නළුවෙක් වෙන්න හිටපු කෙනෙක් නෙමේ මම ඇත්තටම ආමියකට බැඳෙන්න තමයි මගේ මේ හැම සබ්ජෙක්ට් එකක්ම තිබුණේ ක්‍රීඩාව ඒ හැම දෙයක්ම කරේ හමුදාවට බැඳෙන්න ආසාවෙන් නමුත් ඒක ඇත්තටම මේ දේශපාලනින් තමයි ඒකත් මට නැතුව ගියේ ඒක නැතුව ගියේ හොඳයි කියලා හිතනවා මේ මේ කලාවට ආව එක ඉතින් මේ ඒ ගැන කියන්න ගියොත් විශාල මේ කරුණු රාශියක් තියෙනවා මගේ පප් තාත්තගේ ඉඳලා එන්න උනා ඒ එහෙම ඇවිල්ලා තමයි මේ පොඩ පොඩ මේක කියන්නේ මේ කාලේ මදි වෙනවා ඉතින් කොහොම හරි මම එහෙම ඉඳලා මේ අන්තිමට කලාවට ආසයි තියලා මේ ඔය විශ්ව කලා සරසවි කියලා ඩ්‍රාමා ක්ලාස් මේවා ක්ලාස් එකට ගිහිල්ලා එහෙම ගිහිල්ලා ගිහිල්ලා ඉතින් කොහොම හරි කළා වේදිකාවට ආවා වේදිකාවෙන් තමයි උරංගප්පු ෆිල්ම් එකට මාට ඔබ මනමේ චරිතේ පව මට පෙවනේ මනමේ ඒක වැදගත්ම දෙයක් ක්ලීටස් අයියේ අපිට ඒ ගැන විතරක් කියමු මොකද ශෛලීගත නාට්‍යයක රංග අංගණය කරනවා කියන එක සෙල්ලම් වැඩක් නෙවෙයි නෑ මම සීගිරි කාශ්‍යපේකේ මුගලන්ට තරඟ බය ලයිව් ඔව් කරපුව ගොඩක් තියෙනවා දැන් ටෝනියගේ මේ ජූලියස් සීසර් ඔව් අපි ගාමිණී ෆොන්සේකා මහත්මයා ඇඩ් කරපු ඉතින් ඒකේ මම ඔක්ටේවිය සීසර් කැරක්ටර් කරේ එතකොට ડોක්ටර් ඇවිල්ලා තිබුණා නාට්‍ය බලන්න මේ මේ ඔක්ටයි මේ දිග්දෙනිය ඔව් ඉදිරිවේ සත්‍යන්ත මහත්මයා එතුමයි දිග්දෙනියයි ඇවිල්ලා මේක බලලා තීරණය කරා ඒ වෙනකොට මනමේ මොකක් හරි ප්‍රොබ්ලම් එකක් මනමේ කුමාරගේ ප්‍රොබ්ලම් එකක් තිබිලා තියෙනවා එතනින් තමයි යාගෙන් අහලා තියෙන්නේ අර කවුද කරන්නේ මේ මේ ඔක්ටේවිය සීස කැරක්ටර් කරන්න කවුද කියලා ඒ කියන්නේ ක්ලිටස මං හිතනවා විජය අයියා ඇඩ් කරන්න කලින් නේද නෑ විජය විජයගෙන් පස්සේ විජයෙන් පස්සේ එයා උරුවිසි කරගෙන ගියානේ දිගටම එතකොට මම මේකට ප්‍රශ්න වර්ගයක් ඇවිල්ලා ඔව් ඒක තමයි වර දැන් ඇවුනේ නේද නෑ මම අහගෙන හිටියේ මම කියන්නේ මට අහලා නෑ මනමේ කුමාරය අයියා කළා කියලා ඒකයි අහගෙන හිටියේ ඒක අයියා කරපු දේවල් කරපු දැන් නෑ තව අහගෙන ඉන්නකෝ දෙලියන් තව නිසා උමනාවෙන් කන් දුන්නා මනමේ කුමාරට ඇඩ් කරේ අයියේ කොයි වකමානුද මේ සිද්ධ වෙන්නේ දැන් මේ 80 අටේ ඉතර වගේ හරි නේද වැඩගත් වැඩගත් රංගන ශිල්පියෙකුට මම හිතන්නේ ඒක කරුණාරත්න ජූලියට් සේස ආයෙ කරන්නේ නැහැ මමත් ගියා රිහර්සල් වලට හොඳයි ඔය තොරතුරුත් එක්ක යන ගමන් අපි පැජෙන්ඩ් එකක් ගැන කතා කරනවා ප්‍රසාද් සහෝදරයා ලංකා සහෝදරට අපි ආරාධනය කරනවා ලස්සන ගීතයක් ගායනා කරන්නට ශා සංගීත කණ්ඩායම සමග Ah
මතකයේ රැඳේ සහෝදරයා බොහොම ලස්සන ගීත ගායනා කරා මම හිතන්නේ හොඳයි මුලින්ම ස්ලෝ නම්බර් එකකින් පටන් ගත්ත ඊට පස්සේ අපි වේගරිද්ම ගීත වලට යන් අපේ පවන්‍යා සහෝදරියත් මම හිතන්නේ ඉගෙන ගත්ත දේ ප්‍රයෝජන ගත්තා කියලා මට හිතුණා ඔබ දක්ෂන් දෙමි නර්තනයේ යෙදුණා මේ දැකේ ඉගෙන ගත්ත දේෙන් ප්‍රයෝජනෙන් ගත්තාද කියලා මට ගත්ත දේ හොඳයි බොහොම ලස්සනයි ප්‍රසාද් මේ වෙලාවේ Facebook එකේ මේ ප්‍රසාද් සහෝදරයා අනේ ඊට කලින් ලංකා සහෝදර අපිට කියන්න මුල් ගායන ශිල්පයේ වාදනය මතක් කරමු. ඔව් අපි මා හිතාදර සුනිල් අයියා ජිප්සිස් නායක තිම හුඟක් ආදර කරන ගීතයක් ඔබ දුටුවේ මුල් දිනේ. බොහොම ස්තුතියි. මම මට පොඩි ඇත්තටම පොඩි දෙයක් අමතකුණා. අමතකුණේ මේ අපේ ආදරණීය සංගීත කණ්ඩායම අල්ලිස් මහත්මයා මට සංගීත කණ්ඩායම පැත්තට පොඩ්ඩක් යොමු කරලා දෙනවා නම් හොඳයි. මට අර ගීතයත් එක්කම මට සංගීත කණ්ඩායම අපේ ආදරණීය ශිල්පීන් මතක් කරන්න බැරුණා. ඔක්ටෝපෑඩ් වාද්‍ය ශිල්පියා හා අපේ හර්ෂ සහෝදරයා ඉන්නවා. ඒ වගේම බේස් ගිටාරෙන් එකතු වෙනවා නිලුක් සහෝදරයා. ඒ වගේම සම්පත් සහෝදරයා ලීඩ් සහ රිදම් තුලින් එකතු වෙනවා. අද ශාලික මල්ලි නැහැ. ඒ වෙනුවට අතිදක්ෂ විදුලි යෝගන් වාද්‍ය ශිල්පී අපේ කුමාර සහෝදරයා එකතු වෙලා ඉන්නවා. ක්ලීටස් මෙන්ඩිස් මහත්මයාගේ ගීත ගණනාවක් උන් බලන් ඇවිල්ලා ඉන්නේ. මොකද විජය කුමාරතුංග මහත්මයාගෙන් අවසරණත් එකම ගායන ශිල්පියා ඔබයි කියලා මා සිතනවා. නේද රීනාකේ? ඔව්. කුමාරි සහෝදරිය වේදිකා නාට්‍ය රංගනයට එකතු වෙලා දැන් මේ 10කට වඩා වැඩි ප්‍රමාණයක් කරගෙන යනවා කියලා කිව්වා. ඔබට නිෂ්පාදනය කරන්න හිතෙන්නේ නැද්ද ඔබ දැන් ලැබුවත් අධ්‍යක්ෂ එක්ක වේදිකා නාට්‍යයක් ඉදිරියේ? අනේ තාම එහෙම හිතලවත් නැහැ අයියෝ. ඒක මට තන්නවත් ලොකු වැඩක් ලොකු කාර්යතාවයක් වේදිකා නාට්‍යයක් කරනවා කියන එක ලේසි දෙයක් නෙමෙයි සුළුවට හිතන්නත් බෑ ලොකු වැඩක්. ඉතින් කාලයක් යයි ඉතින් තාම අපි මේකේ පය තිබ්බ කාලේ විතරයිනේ. එහෙමයි වෙන්නේ. ක්ලීටස් අය මුල්ම ගායනයේ මොකද්ද ක්ලීටස් අය ගායනා කරන්න ඇත්තේ ඒ වකවානුවේ කාගේ ගීතයක්ද කියන්න දැක්ක මුල්ම එතුමගේ ගීතයේ දායකයෙකුගේ පුංචි කොටසක් ගායනා කරන්න පුළුවන්. දැන් නම් වෙනස් කරන්න එපා. අක දන්නවනේ ගුණන කාලේ කීප එකක් මතක් කිව්වේ ඒක ඉන්නේ මොකද්ද කියලා. වීනාකා ගීත ගායනා කරන්නෙම නැද්ද කරලම නැද්ද? ගීත ගායනා කරලා තියෙනවා. චා ජෝතිපාලත් එක්කත් මම හිතන්නේ සින්දුවක් කියලා ඒක තාමත් රේඩියෝ එකේ යනවා. ඉතින් වීනාකේ නම් ඇයිද ඉන්නේ? දැන් පොඩ්ඩක් මේ පොඩි ගුරේ තියෙන පොඩි ආවාදයක් එකේ ඒ වුණා වීනාකේ පුංචි කොටසක් කරලා ගායනාවක් එක්කත් කියලා තියෙනවා. ඒක කිව්වා ඇත්තටම කිව්වා. එහෙම කරන්න බෑ මේ අපේ වැරැද්ද. විජේනන්ද සිරිත් එකක් සිංහවක් කියලා තියෙනවා. ඒකනේ අප්පා. ඉතින් කොමියොත් එක්ක ගායනා කරලා. ඉතින් ගායිකාවක් නෙමෙයි මම. ඒක ඇත්ත. ඒක ඇත්ත. නමුත් විනාකේ ඔබ වෙන්නේ රංගන ශිල්පියෙක්. ඔබට හොඳට නර්තනය පුළුවන්. ඔබට හොඳට නෑ මම උගුරේ පොඩි ආබාධයක් තියෙනවා. පොඩි ආබාධයක් තියෙනවා. අක්කා කතා කරනවත් අපිට ඇහෙන්නේ නැහැ නේ. මේ හොඳට ඇහෙනවා අක්කා කතා කරන්නේ. අක්කට කිසිම අවුලක් නැහැ. එහෙමයි. සින්දු කියන්න පුළුවන් ගායනා කරන්න අමාරු මේකයි. විනාකේ පුළුවන් නම් try එකක් දෙන්න. 12 වෙනකන් ටයිම් එක තියෙනවා. ගීතයක පුංචි කොටසක් කරේ නේද ක්ලීටස් අය? ගීත කියන්නනේ. අයි සිවම දනපාලක් කියම මම. අක්කා තමයි ලයිව් සින් කරලා තියෙන්නේ. සින් කරලා දේශයන්ටත් එක්ක. ලයිව් සින් කරලා තියෙනවා. අපි රෙකෝඩින් යනකොට අක්කලා ලයිව් සින් කරලා තියෙන්නේ. දැන් ඉතින් පොඩ්ඩක් උගුරේ අමාරුයි. දුරු කැරෙක් වෙනවා නේ ඉඳන්. හරි දැන් අනේ හරි ඒ එනක් ඒක අපි චූට් කරන්න මතක් කරගන්න මතක් නෑ ඒක ඇත්ත ඒ වුණාට බෝල පාස් කරන්න එපා අක්කා මට විසියා ගන්න තව සුළු මොහොතකින් අපි ගන්නට කියන්න පුළුවන් නම් වටිනවා එච්චරයි අක්කා මතක් කරගන්න දැන් මේක මම කියලා තියන්නේ ස්කූල් යන කාලේ පටන් ගත්ත ගේ තනි වෙන්නට මගේ ලොවේ ආ තනි වෙන්නට මගේ ලොවේ
හරිම.